කොහොමද ඔයාලට අදත් මං ආවේ රසම රස ඒ වගේම ලේසිම ලිසි රෙසිපි එකක් ඔයාලට කියා දෙන්න මේ නූඩල්ස් රෙසිපි එකක් ඉස්සෙල්ලාම අපි නූඩල්ස් ටික තම්බ ගන්න ඕනි ඒක නිසා මම මේ වගේ නන් ස්ටික් පෑන් එකකට වතුර ටිකක් වගේම එකට පොල් තෙල් ටිකක් ඒ වගේම ලුණු කුඩු ටිකකුත් දාලා ඉස්සෙල්ලාම වතුර ටික හොඳට ඉතුරුව ගන්නවා වතුර ටික හොඳට ඉතුරුවට පස්සේ මම නූඩල්ස් එකතු කරන්නේ මම අද එකතු කරන්නේ දෙවෙනි බත් කියන නූඩල්ස් එකකින්. හැබැයි දෙවෙනි බත් නැතුව මේකට ගොඩක්ම රසයි කොත්තුමී කියන නූඩල්ස් එක රසකාරකේ නැතුව එහෙම නැත්නම් ප්‍රීමා නූඩල්ස් එක ඒ වගේ එකක් එකතු කළොත් නම් ගොඩක්ම රසයි. මම අද මේ හදන නූඩල්ස් රෙසිපි එක ටිකක් රාමෙන් නූඩල්ස් එක වගේ. හැබැයි රාමෙන් නූඩල්ස් නම් නෙමෙයි. හැබැයි ඒකට යන ඉන්ග්‍රීඩියන්ට්ස් මම මේකටත් පාවිච්චි කරනවා. අන්න ඒක නිසා තමයි මං කිව්වේ ඒ නූඩල්ස් එකකට කළ ගොඩක්ම රසයි කියලා. මේ විදිහට නූඩල්ස් ටික හොඳට තැඹුණාට පස්සේ මම මේ ටික වෙන භාජනයකට මාරු කරගන්නවා. ඒ වගේම තමයි මේ නූඩල්ස් ටික ඇල් වතුරෙන් හොඳට සෝදලා පෙරලා ගන්නවා. නූඩල්ස් ටික හක් කරලා ඊට පස්සේ මම මේ නන් ස්ටික් පෑන් එක අපහු ලිපෙන් තියනවා. ඒකට තෙල් චුට්ටක් ඒ වගේම තමයි පොඩියට කපාගත්ත සුදු ලුණු ඒ වගේම බී ලුණු තක්කලි රම්පේ කරපිංචා ඒ වගේම තමයි මාළු මිරිස් පොඩියට කපාගත්ත ලුණු කොළ වලින් ටිකක් ඒ වගේම තමයි කොච්චි මේ දේවල් ටික මම එකතු කරලා චුට්ටක් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර මේස හැඳි 5ක් 6ක් විතර ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ කියන්නේ කෝප කාලක් විතර. මේකට අපිට අවශ්‍ය නම් මේ වෙලාවේ කැමති එළවලු වර්ගයක් එකතු කරගන්න පුළුවන්. කැරට්, ඒ වගේම අර්තාපල්, ඒ වගේ ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. හැබැයි මම එකතු කරගන්නේ මේ දේවල් ටික විතරයි. වතුර චුට්ටකුත් එකතු කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු කුඩු ගම්බිරිස් කුඩු ඒ වගේම කැලිමිරිස් ඒ වගේම තමයි තක්කලි සෝස් ඔයිස්ටර් සෝස් සෝයා සෝස් මේ හැම දෙයකින්ම මම එකතු කරගන්නවා. ඔයාලට මේ සෝස් වර්ග නැත්තම් ඒක ගැන හිතන්න එපා. ඒව එකතු නොකර තියෙන දේවල් වලින් එකතු කරලා හදාගන්න පුළුවන්. මම මේ දේවල් එකතු කරන්නේ gedara තියෙන හන්දා. ඒ වගේම මං කියවනේ පොඩ්ඩක් රාමෙන් වගේ කියලා. අන්න ඒක නිසා මම මේ සෝස් වර්ග සේරම එකතු කරන්නේ. මේ සේරම එකතු කරලා විනාඩි 2 3ක් අපි ලිපේ තියාගන්න ඕනි. එතකොට මේ අපි එකතු කරපු සේරම දේවල් හොඳට එකතු වෙලා පොඩි උකු ගතියක් එනවා. අන්න ඒ වෙලාවට අපි තඹලා ඒ වගේම පෙරලා අහක් කරලා තිබ්බ නූඩල්ස් ටික මේකට එකතු කරගන්න ඕනි. නූඩල්ස් ටිකත් එකතු කරගෙන විනාඩි 3 4ක් විතර ලිපේ තියාගත්තාම ඇති. ගොඩක් වෙලා තියාගන්න ඕනේ නැහැ. තෙත ගතිය චුට්ටක් අඩු වෙනකන් විතරයි අපි ලිපේ තියාගන්න ඕනි. සේරම ටික හොඳට කලවම් කරලා ඊට පස්සේ අපි ලිපෙන් අහක් කරගන්නවා. ඒ වගේම තමයි මේ නූඩල්ස් එක කන්න කරි එකක් අවශ්‍ය නැහැ. මේක අපිට නිකම්ම කන්න පුළුවන්. ඒ වගේම තමයි මං කලින් කපල ඉතුරු කරගත්ත ලුණු කොළ ටිකකුත් මං උඩින් දාගන්නවා. මේ විදිහට ලුණු කොළ ටිකක් දාගන්නකොට ඒකෙන් අමුතුම රසක් ඒ වගේම තමයි ලස්සනක් මේ නූඩල්ස් එකට එකතු වෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත නූඩල්ස් එක. සුදු ලුණු සුවඳත් එක්ක හරි අමුතුම සුවඳක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. අන්න ප්‍රිය උපදවන සුවඳක් තමයි තියෙන්නේ. ඒක නිසා හිතෙනවා දැන් මම කන්න. උණුවෙන් කනකොට තමයි ගොඩක්ම රස. ටිකක් නිමුණහම පොඩි හයිය ගතියක් තියෙනවා. ඒ නිසා උණුවෙන් කනතරමට රසත් වැඩි. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමුවෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.